සුබ දවසක් හැමෝටම ඒගොල්ල හැමෝම පිළිගන්නවා කේඩි ජයකොඩි YouTube channel එකට. ඉතින් ඔන්න ඔයගේ assignment එක ලියා ගන්න නැත්නම් සාමාන්‍යයෙන් අපිකම job එකේ මොන හරි වාට අවශ්‍ය මොන හරි article එකක් නැත්නම් මොන හරි contents එකක් ලියා ගන්න. එහෙම නැත්නම් ඔයාගේ business එකක් කරනවා නම් ඔයා ඔයාගේ business එක සම්බන්ධව මොන හරි දේවල් ටිකක් ලියා ගන්න. හරිද? කවුරු හරි කෙනෙක් English වල ලියාගෙන කවුරු හරි කෙනෙක් කෙරිය නැත්නම් හරිද? අත ඔයාට ඒක ලියන්න පුරක් කම්මැලි වගේ නම් ඔන්න තියෙනවා supreme tool එකක් AI related නැත්නම් AI related tool එකක් AI merge tool එකක් කිව්වොත් මම නිවැරදිව මං හිතන්නේ. හරි. ඉතින් කොහොම හරි මෙන්න මේ ටූල් එක ගැන කියා දෙන එක තමයි අද මේ කරන්න යන්නේ. වැඩි දි කතන්දර නැහැ. ඔයාලට ටූල් එක පෙන්නවා මම ගියා. ඕකේ. ඉතින් ඔන්න ස්ක්‍රීන් එකට යනවා. ස්ක්‍රීන් එකට ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතනම ලින්ක් එකක් තියෙනවා chat.openai.com කියලා. හරි. ඉතින් මේක ටයිප් කරලා ඔයා ගියාට පස්සේ මෙන්න මේ login කියන එක ක්ලික් කරන්න. ලොගින් කියන ක්ලික් කරලා පස්සේ සාමාන්‍යයෙන් ඔයාලට මෙන්න මේ වගේ page එකක් එනවා. මේ page එක ආවට පස්සේ මේක continue with google කියන button එක ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ ඔයාගේ email account එකෙන් log වෙලා ඉන්නවා නම් ඔයාට ඒක select කරන්න එයි. ඔයා email දෙකකින් වගේ log වෙලා ඉන්නවා නම් තමයි ඔයාට select කරන්න එන්නේ. එහෙම නැත්නම් ඔයා එකකින් select වෙලා ඉන්නවා නම් නැත්නම් log වෙලා ඉන්නවා නම් එක පාටම ඔයාව මේ page එකට යාවි. හරි. එහෙම නැත්නම් ඔයාලට කිලින්ම Google එකට log වෙන්න කියලා පොඩි window එකක් එවි. හරි. ඉතින් මෙන්න මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් examples මෙයාගේ තියෙනවා. හරිද? limitations දාලා තිනවා, capabilities දාලා තිනවා. මේවා පොඩක් කියවන්න. ඉතින් මේකේ dark mode එකත් ඔන්න විදිහට අපිට enable කරගන්න පුළුවන්. හරි. ඉතින් බලන්න ළමයි හිතන්න ඔයාලට ඕනේ මොකක් හරි presentation එකක් කරන්න. හරි. presentation එකක් කරද්දී ඔයාලට මේ presentation එක සම්බන්ධ කිසිම idea එකක් නැහැ. කොහොමද පටන් ගන්නෙ, කොහොමද ඉවර කරන්නෙ කිසිම අදහසක් නැහැ. අන්න මේකට අපි මෙයාගෙන් අහගමු කොහොමද ප්‍රසන්ටේෂන් එකක් කරන්න කියලා. හරි. ඔන්න ටයිප් කරා ප්‍රසන්ටේෂන් ස්ක්‍රිප්ට් ෆෝ ලයිබ්‍රරි මැනේජ්මන්ට් සිස්ටම් ඩෙවලොප් බයි PHP. අපි දැන් අහුවෙ මොකද්ද ප්‍රසන්ටේෂන් ස්ක්‍රිප්ට් එකක් දෙන්න ලයිබ්‍රරි මැනේජ්මන්ට් සිස්ටම් එකක් ගැන තමයි මේ අපි ප්‍රසන්ටේෂන් එක කරන්න යන්නේ. මොකෙන්ද ඩෙවලොප් කරලා තියෙන්නේ PHP කියන භාෂාවෙන්. ඉතින් මේ දෙන්නේ මට ආපු ටෙක්නිකල් ප්‍රශ්නයක් කියලා හිතන්නකෝ. ඔන්න පටන් ගත්තා. Good afternoon everyone. Today I am going to talk you about to ensure the privacy of library patrons, staff members must log in to blah 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 blah. Okay. හොඳයි නේද ඒක? ඉතින් මේ මං කියුවේ ගන්න මෙයා කියුවේ එකක් හරිද? ඉතින් බලන්න ඔයාගේ ප්‍රසන්ටේෂන් ස්ක්‍රිප්ට් එක ඔයා ලියනවා නම් ඔයාට යම් කිසි වෙලාවක් යනවා. හැබැයි ඔයාට මේක හම්බුණා කියලා මේක මරගෙන ඩොග් ගාලා ගිහිල්ලා කියවන්න ගියොත් එහෙම කෙලින්ම මාට්ටු කියලා කියනව නේද? හරිද? මොකද හේතුව මේකේ තියෙන ෆීචර්ස් අරම මේවා ඔයාට සමහරට නැතුව ඇති. ඔයාගේ මේකේ නැතුව ඇති. එතකොට නැති ෆීචර්ස් ගැන කොහොමද කියවන්නේ? මෙතනින් මතක තියාගන්න අපිට පුළුවන් යම් කිසි උදව්වක් ගන්න. කෙනෙක්ගෙන් අපිට උදව්වක් ගන්න පුළුවන්. එහෙම නැතුව ෆුල් එකම අරගෙන අනිත් පැත්තට දෙන්න පුළුවන්ද? බෑ. හරි. ඉතින් ඒකින්ද මෙතනින් ඔයා අවශ්‍ය දේවල් ටික අරගෙන හරිද? එහෙමම කොපි පේස්ට් කරන්න නැතුව මේකේ ඔයා වෙනස් කරන්න අවශ්‍ය දේවල් ටික වෙනස් කරලා ඔයාගේ ප්‍රසන්ටේෂන් එක කරන්න. හරිද? ගැටලුවක් නැහැ. හැබැයි මතක තියාගන්න මේක කටවාඩම් කරලා හරිද ඔයාගේ මොලේ කුරුවල් කරගන්න නැතුව හරිද ඔයා මේක තේරුම් අරගෙන කරන විදිහට ඔයා අනිවාර්යෙන් වග බලා ගන්න ඕනේ. මොකද මේ AI තියෙන තාක්ෂණත් එක්ක තියෙන ලොකුම ප්‍රශ්න තමයි මම දකින විදිහට අපි එක පැත්තකින් එන්නන කම්මැලි වෙනවා. අපිට ස්කිල්ස් කියන දේ චුට්ට අඩු වෙනවා. හැබැයි හරියට මොලේ පාවිච්චි කළොත් අපි ස්කිල්ස් වැඩි කරගන්නත් අපි AI කියන කෙනාව පාවිච්චි කරන්න පුළුවන්. හරිද? මම දකින විදිහට මගේ ඔපිනියන් එක. හරි. ඉතින් අර කම්මැලිම මිනිස්සයා කවදාවත් ඒක ට්‍රයි කරන්නේ නැහැනේ. හැමදාම ලේසි ක්‍රම විතරයි හොයන්නේ. එතනින් යා සොලියුෂන්ස් වන් ට්‍රයි කරන්නේ නැහැ. ඉතින් එහෙම නොවී හරිද? මේ දෙයක් කියා දුන්නට පස්සේ මේ දේ හරියට පාවිච්චි කරන්න ඉගෙන ගන්න. ඔයාගේ මොලේ ඉම්ප්‍රූව් කරගන්න නැත්තම් මේ ඔළුව කොහොම හරි නොලෙජ් එකෙන් ප්‍රෝ ගන්න විදිහට මේක පාවිච්චි කරන්න. හරි. හිතන්න ඔයාට ඕනේ දැන් මට එනවා ප්‍රශ්නයක්. How to connect ඔන්න ඔයගේ ප්‍රශ්නයක් Vue.js වලින් කොහමද ෆයර්බේස් එකට කනෙක්ට් කරන්න කියලා ප්‍රශ්නයක් මම අහුවා. හරිද? ඉතින් මට මේක Google එක හොයාගන්න බැරිද ළමයි? පුළුවන්. හොඳ උදාහරණයක් විදියට මම මේක අරගෙන කොපියක් දාලා හරිද? Google එකට ගිහිල්ලා මෙතෙන්ද පේස් කරන්නම්. පේස් කරාට පස්සේ මේ තියෙන තැන එක. හරි. මේ පළවෙනි මේක ගහපු ගමන් මට එනවා @firebase to your Vue.js app. හරිද?
බට් බලන්න දැන් මෙතනදි මට කිසි ගැටලුවක් නැහැ හරිද මේගොල්ලොත් එක්ක මට ප්‍රශ්නයක් නැහැ මේකේ තියෙන දේවල් ඔක්කොම හරි ස්ක්‍රීන් ෂොට්ස් ඉඳන් තියෙනවා හැබැයි බලන්න ඊට වඩා මෙයා කියන දේ මට විස්තරාත්මකව ඇත්තනම් පැහැදිලි කියලා මම නිකන් හිතනවා හරිද ඉතින් මේකේ අපිට අවශ්‍ය කෝඩ්ස් ටික අරවා මේවා හැම දෙයක්ම දෙනවා ඉතින් හරිද ඉතින් දැන් අද උදේ මම අහපු දේ නෙමෙයි අහපු විදිහත් ඕකම තමයි හැබැයි දැන් මට මෙයා දෙන උත්තරේ දෙන විදිහ සම්පූර්ණයෙන් වෙනස් ඒ කියන්නේ වාර තේරෙන්න ඇති මෙයා දෙන උත්තරේ ටිකෙන් ටික වෙනස් වෙනවා මෙයා ඉගෙන ගන්නවා මෙයා ඉගෙන ගද්දි මෙයා උත්තරේ දෙද්දි හරිද අපිට එක එක උත්තර හම්බෙන්න පුළුවන් සමහරට හරි වෙන්නත් පුළුවන් සමහරට වැරදින්නත් පුළුවන් ඒකත් ඔළුවේ තියාගන්න හරි මොකද මෙයා AI කෙනෙක් මෙයා Google එකෙන් හොයලා අපිට උත්තර දෙනව නෙමෙයි මෙයව පුරුදු කරවල තියෙන්නේ හරිද එයා ඉගෙන ගන්න පුරුදු වෙලා තියෙන්නේ ඉතින් එයා නිකන් අපි නිකන් පොත්පත් බලලා ඉගෙන ගන්නවා වගේ කේස් එකක් තමයි මෙතෙන්දි මෙයාටත් වෙන්නේ හරි ඉතින් අපි පොඩ්ඩක් දැන් IT පැත්තේ දේවල් නේ කරේ හරි අපි බලමු වෙන මොනවා හරි හිතන්නකෝ what is a journal entry what is a journal entry and how a business can use it අපි නිකන් බලමුකෝ business සම්බන්ධ ප්‍රශ්නයක් ලියන්න පටන් ගන්න යන්නේ අන්න පටන් ගත්තා ජර්නල් එන්ට්‍රීස් රෙකෝඩ් ඔනවා ඕගොල්ලෝ මම කියවන්නේ ඉතින් මම කියවන්න ඕනේ නැහනේ හරි ඉතින් ඔන්න ජර්නල් එන්ට්‍රී සම්බන්ධව සම්පූර්ණ දේවල් ටික මෙයා අපිට කියා දෙනවා හරි ඉතින් ওই දේවල් කියා දීලා බලන්න ඔයාට එන ප්‍රශ්න හරිද ඔයාට සමහර ටීචර් කෙනකින් අහලා ඉගෙන ගන්න පුළුවන් බැරිකමක් නැහැ හැබැයි ඔයා ටීචර් කෙනකින් අහනවා කියලා මෙයාගෙන් අහන්න සමහරවිට ඔයාට ඉංග්‍රීසි පුළුවන් නම් හරිද ඔයාට ඇත්තටම මෙතනින් ඉගෙන ගන්නව තරම් මං හිතන්නේ තැනක් නැති තරම් කියලා මං කියන්න පුළුවන් මොකද හේතුව මම මේ ටිකේ මාරු ඉදිරිය ඉගෙන ගත්තා මෙයත් එක්ක ඉඳලා සාමාන්‍යයෙන් හයි බයි කිය අපි ඉන්නේ නැතුව අපිට මෙයත් එක්ක හිටියොත් එහෙම ගොඩක් ලොකු දේවල් ටිකක් ඉගෙන ගන්න පුළුවන් කියන එක ඔළුවේ තියාගන්න. ඉතින් ඔයාගේ බ්ලොග් එකට ලියන්න පුළුවන්ද කියන එක නම් මන් දන්නේ නැහැ. හැබැයි හරියට මොලේ පාවිච්චි කළොත් මේ තියෙන හොඳ chance එකක් හරිද? හොඳ valuable chance එකක්. ඒක හරියට පාවිච්චි කරන්න වැරදිලා පාවිච්චි කරන්න එපා. ඉතින් එකම request එක මොකද මේ වීඩියෝ එක කරන්න හිතුවේ ගොඩක් හිතලා. ඉතින් මං හිතනවා ඕගොල්ලන්ට පුළුවන් වේවි කියලා මේකෙන් හොඳ දෙයක් කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ වීඩියෝ සීරීස් එකක්ම ගේන්න ඉතින් ඉන්නවා විශේෂම කැම්පස් යන ළමයින්ට. ඉතින් අපි ඊළඟ වීඩියෝ සීරීස් එකෙන් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. Bye.